Windows 11 වල light version එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ කම්පියුටරේට Windows 11 දැනට වර්තමානයේ භාවිතා වන අලුත්ම OS එක දාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේකේ original Windows 11 OS එක සාමාන්‍ය පොඩි machine වලට දාගන්න බැරි විදිහට තමයි එන්නේ. මොකද Windows 11 compatibility test එකක් run කරපුවාම අපිට පෙන්නවා ඒක Windows 11 ස්ථාපනය කරන්න සුදුසු මට්ටමක අපේ පරිගණකයේ නැති බව. ඒ කියන්නේ වර්තමානයේ තියෙන ටිකක් හොඳ machine එකකට තමයි මේ Windows 11 OS එක හදලා තියෙන්නේ. නමුත් අපි customize කරපු Windows 11 OS එකක් දෙන්න තමයි අද හදන්නේ. ඉතින් මේක 11 OS එක GB 1.5ක් වෙන්නේ. මේක ඇත්තටම Windows 10 වලටත් වඩා හොඳට ස්පීඩ් එකකින් වැඩ කරන OS එකක්. මේ තියෙන්නේ ISO file එක. මේකේ properties කිහිල්ල බලපුවාම GB 1.5ක් තමයි තියෙන්නේ. ඉතින් GB 1.5යි මේක ස්ථාපනය වෙන්න යන්නේ. දැන් මේ මම දාගෙන තියෙන්නේ Windows 11 OS එක තමයි දාගෙන ඉන්නේ. ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මේ විදිහට තමයි මේකේ interface එක තියෙන්නේ. ඉතින් මේ OS එකේ නම ඔයාලට download කරගන්න පුළුවන්, අවශ්‍ය නම් pre-download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ customize කරපු desktop එකක් මේ විදිහට තියෙනවා. ඒ වගේම start menu icon එක පොඩ්ඩක් වෙනස් කරගන්න අපිට customize කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා අපිට Windows 11 එකේ start menu එක user friendly නෑ වගේ නම් අපිට කලින් තියෙන Windows 7 10 වගේ තියෙන start menu එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දාගෙන තියෙන පහසු වෙන්න මේකේ task bar එක මේ විදිහට මැදින් තමයි පිහිටන්නේ Windows 11 වල. ඊට අමතරව අපි මෙතන ඉහළින් තව icon වගේ මේකේ හදලා තියෙනවා උඩින් පිහිටන විදිහට. මේකේ මම පෙන්නන්නම් දැනට මම software වගේක් install කරගෙන තියෙන නිසා පොඩ්ඩක් ඉඳ ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් මේක install කරගත්තාම GB 11ක් වගේ ප්‍රමාණයක් තමයි සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ OS එක install කරගන්න. ඉතාමත් පොඩි ඉඩ ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඉතින් ඔයාලට මීට අමතරව මම පෙන්නන්නම් මේක ගොඩක් ස්පීඩ් එකේ වැඩ කරනවා. සාමාන්‍යයෙන් Windows 11 එකක් install කරපුවාම ගොඩක් slow, හොඳ machine එකක් තිබ්බේ නැත්තම්. ඉතින් මේක එහෙම ගැටලුවක් නෑ, හොඳ ස්පීඩ් එකකින් වැඩ කරනවා. අපිට මේකේ අවශ්‍ය නම් මේ Windows වලට මේ විදිහට black color එක දාගන්නත් පුළුවන්, dark theme එක. ඒත් Windows 11 එකේම තියෙන features එක. ඒ වගේම මෙතන තියෙනවා task view button එක මේ විදිහට අපිට දිස් වෙනවා. ඊට අමතරව අපිට screen එක බෙදා ගැනීම හැකියාවක් තියෙනවා කොටස් වලට. ඒ ඔප්ෂන් එක එනවා. දැනට ඒ ඔප්ෂන් එක මම පෙන්වන්නම්. එනේබල් වෙලා නැහැ. අපි බලමු try එකක් දීලා. ඒ ඔප්ෂන් එක තව මේ මෙතන පෙන්වන්නේ නැහැ මගේ මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා. හරි, මේ විදිහට තමයි ඉතින් Windows 11 OS එකේ interface එක ඔයාලට පෙන්වන්නේ. මෙතන app store එකක් තියෙනවා. app store එකෙන් අපිට app download කරගැනීම හැකියාවකුත් තියෙනවා කැමති app. ඒ වගේම ගොඩක් පහසුකම් තියෙනවා. ඉතින් අලුත් OS එකට වෙනස් වෙන්න ආස කට්ටියට මේක try කරලා බලන්න හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම Windows 10 වගේම හොඳ ඊට වඩා හොඳ ස්පීඩ් එකක් මේ OS එකේ තියෙනවා. ඉන්ස්ටෝල් කරලා බලන්න මේක Rufus වගේ software එකකින් අපි pen drive එකකට මේක ඉන්ස්ටෝල් කරගෙන පරිගණකයට ස්ථාපනය කරගන්න පුළුවන්. OS මෙතන මගේ වර්ග දෙකක් තියෙනවා.
මන් දැනට ඉන්ස්ට්‍රෝ කලා තියනි ෆෝනිස් ලයිට් ෝස් ඉලවන් කියන එක ඉට අමතර Windows එක්ස් ලයිට් කියලත් එකත් තියෙනවා එකත් ඒවගේ පොඩියෝ ඕස් එකක් එකත් ජීබ එකයිදශම් පහයි එකක් මම මේක ලිංක් එක දාන්නම් වලට ඩවන්ලෝඩ් කරගන්න ට්‍රයි කරලා බලන්න ඔයාලත් අලුත් වීඩියෝකින් හමුයුම් සුබ දවසක්.